ඉතු චිකන් රසට වෙජිටබල් හදන්න මිස්ඩ් කෝල් එකක් දෙන්න. විශේෂයෙන් ලොකු මාළු, ටූනා, තලපත්, ලොකු බලයෝ වගේ මාළු අල්ලන්න බෙංගාල බොක්ක ප්‍රදේශය දක්වා යන බහුදින දීවර යාත්‍රා මේ තියෙන්නේ. ඒව ගත්තට පස්සේ ඒකේ සාමාන්‍යයෙන් බෝට්ටුව දියත් කිරීම සඳහා යන වියදමම ගත්තත් රුපියල් කෝටියේ ඉඳලා කෝටි 3ක විතර වියදමක් යනවා. ඒ කියන්නේ දවස් 45කට 50කට කෑම ගෙනියන්න වෙනවා. බහුදින දීවර යාත්‍රා වලට ඩීසල් පාවිච්චි වෙන එන්ජින් වල ඩීසල් බවුසරයක් විතර ඕන වෙනවා. අයිස් ගත්තොත් එහෙම අයිස් හොන්ඩර 500ක් විතර ඕන වෙනවා. ඒතර මේ ඔක්කොම ගත්තම කෝටි ගණන් සල්ලි යනවා. අනිත් එක ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අයට ඩීසල් ලබා දෙද්දි ඩීසල් බවුසරයක් විතර ඕනේ. ඒතර ඩීසල් ලබා දෙන්න රජයේ විසින් ප්‍රමාණවත් තරමින් මැදිහත් නොවන නිසා ඒක විශාල ප්‍රමාදයක් තියෙන නිසා සමාගම් හරහා ඩීසල් මිලට ගන්න වෙලා තියෙනවා. ඒතර එතන විශාල අසාධාරණයක් තියෙනවා. සාමාන්‍ය රුපියල් 420ට තියෙන ඩීසල් ලීටරේ රුපියල් 570ට තමයි මේ බහුදින දීවර යාත්‍රා වලට මිලට ගන්න. උදාහරණයක් විදිහට කලින් තෙල් ගහන්න ලක්ෂ 15ක් ගියේ ඒක දැන් මේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක ලක්ෂ 57ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒතර මේක තාම බරපතල ප්‍රශ්නයක්. මේ නිසා මේ වියදම කළ මාළු අල්ලන්න බෑ. මේ කෝටි ගණන් වියදම් කරලා ඊට පස්සේ මාළු අල්ලන්න බෑ. මාළු විකුණන්නේ කීයටද? ඒ නිසා මාළු විකුණ ගන්න බැරි වෙනවා. දීවරය විතරක් නෙමෙයි අර්බුදයට යන්නේ. දීවරය, ඒ බෝට්ටු හිමියා, යාගාව වැඩ කරන අය, කරවල වේලන අය, මාළු තොගේට විකුණන අය, මාළු සිල්ලරේට විකුණන අය, තැන් තැන් වල තියෙන මාළු ලෑලි, මෝටර් සයිකල් වල, ත්‍රී වීල් වල, වෑන් වල ගෙනිහිලා මාළු විකුණන මිනිස්සු, ඒ වගේ ජීවත් වෙන පවුල් ගණනාවක් තාම බරපතල ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්.